පිනතුනේ මේ ලෝකේ යම් කෙනෙක් නිඳා කළ යුතු කෙනාට ප්‍රශංසා කරනවා නම් පැසසිය යුතු යමෙක් වෙනවා නම් එය නිඳා කරනවා නම් එනම් හිතන්න නිඳා කරන කෙනාට ප්‍රශංසා කරනවා ප්‍රශංසා කළ යුතු කෙනාට නිඳා කරනවා බලන්න ලෝකෙ මෙහෙම දේවල් නැද්ද පිනතුනේ ඔබම ඔබේ මුවින් නිඳා කළ යුතු කෙනාට ප්‍රශංසා කළා නැද්ද පැසසිය යුතු කෙනාට නිඳා කළා නැද්ද විමසන්න අන්න ඒ නිසා හෘදයෙන් විමසන්න අන්න ඒ විදිහෙන් පිනතුනි යමෙක් කටින් පව් රැස් කරනවා නම් ඒ පාපය හේතු කරගෙන එයාට සැපයක් ලැබෙන්නේ නැහැ සැනසුමක් ලැබෙන්නේ නැහැ බලන්න පිනතුනි කොයිතරම්නම් අවබෝධයෙන් වචන පාවිච්චි කළ යුතුද වචන භාවිතා කළ යුතුද අද ලෝකයේ නින්දා කළ යුතු කෙනාට ප්‍රශංසා කරනවා. අගය නොකළ යුතු කෙනාව අගය කරනවා. එහෙම තැන් තියෙනවා. සත්‍ය තුල පිහිටන්නේ නැහැ. හැබැයි අගය කළ යුතු කෙනාට නින්දා කරනවා. පැසසිය යුතු කෙනාට නින්දා කරනවා. අප්‍රශංසාව ඇති කරනවා. මේ සිද්ධ කරගන්නේ කුමක්ද පින්නතුනි? පැත්තක ඉඳලා කොහේ හරි තියෙන අකුසලයක් තමන්ගේ මල්ලට එකතු කරගන්නවා. කොහේ හරි තියෙන පාපය තමන්ගේ ජීවිතයට එකතු කරගන්නවා. මේ විදිහේ දුර්භාෂිත නිසා තමන් සතර අපායට මඟ හදාගන්නවා. මේ ලෝකයේ උපන් මිනිසු පිනතුනි දුර්භාෂිතය නැමැති මේ කෙටේරියක් සහිතව ඉපදුනොත් ඒ දුර්භාෂිත නැමැති කෙටේරියක් හටගෙන තමන්ගේ මුව තුළ අනුවන මිනිසයා ඒ දුර්භාෂිත වචනයන් කියලා ඒ හේතුවෙන්ම තමන්වම විපතටපත් කරගන්නවා විපතට පැමිණෙනවා පින්නතුනි දුර්භාෂිතේ නැමැති කෙටේරියක් ඔබේ මුවේ තිබෙනවා නම් ඒ කෙටේරියක් සහිත මුවින් වචන පිට කරනකොට එයින් පළවෙනියෙන්ම හානිය වෙන්නේ ඔබටයි ඔබටයි හානිය වෙලා වචනේ ලෝකෙට ගිහිල්ලා අන් අයට හානි කරන්නේ ඒ නිසා දුර්භාෂිතේ නැමැති කෙටේරිය තිබෙන්නේ ඔබේ මුවේ ඔබ බොරුවක් කියලම හිස් වචනයක් පරුස වචනයක් කියන විට ඔබේ වචනේ සුදුසු නොවන වෙලාවක අසත්‍යක් ලෙසින් ඒ වගේම තමයි පිනතුනේ සත්‍යක් නොඋච්ච වචනයේ ප්‍රයෝජනයක් නැතිව මොරක් බවක් නැතිව මෙත් සහිත බවකින් තොරව ප්‍රකාශ වන වචන කෙටේරියක් වගේ ඒයින් මුලින්ම හානිය පමුණුවන්නේ වෙන කාටවත් නෙවෙයි ඔබටමයි තමාමමයි මුලින්ම කපා ගැනීම කරගන්නේ විනාශය සිද්ධ කරගන්නේ ඒ නිසා ලෝකේ හදන්න නොවේ ලෝකේට අයහපත පිණිස යයි ඔබේ මුවින් යම් වචනයක් පිටවෙන විට ඔබට දුගතිය හදලා යන්න අයට දුගතිය හදන්නේ ඒ අපිට පෙනෙන්නේ නැහැ ඒ අපිට දැනෙන්නේ නැහැ කුසලයක විපාකයේ පින්නතුනි අකුසලයක විපාකය කියන මේ කාරණා දෙක අවබෝධයෙන්ම තේරුම් ගත යුතුයි දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න bell icon එක click කරන්න වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමුදුර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයේ ගෙන කටයුතු කළේ දම්කොටුව මොටමුල්ලේ පදිංචි දැනට ඉතාලියේ බ්‍රේසියා නගරයේ සේවයේ නියුතු මිගෙල් හේවගේ සමන් තිලකසිරි මහත්මයා සමගින් මිහිඳු කුලසූරිය ප්‍රින්සි ප්‍රියංකා මහත්මිය යන පින්වත් දෙපළයි. එම පින්වත් දෙපළගේ ප්‍රධාන අරමුණ වූයේ මිගෙල් හේවගේ සෙනෙත්තරුෂ ආදරණීය පුතුගේ ජුනි මස 19 වන දිනට යෙදෙන 18 වන උපන්දිනය සිහි කරමින් ඔහුට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පිණිස සෙත්පත ආශිර්වාද කරමින් දානයන් අතර උතුම් වූ දානය ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. මෙම ධර්ම දානමය කුසලයේ අනුභව බලයෙන් මිගෙල් හේවගේ සෙනෙත්තරුෂ පුතුට ග්‍රහදුස් අපල ඇතනම් ඒවා දුරු වී අධ්‍යාපන කටයුතු සාර්ථකව දීප්තිමත් අනාගතයක් උදා වීම පිණිසම මේ පින් කුසල් හේතු වාසනා වේවා. අද දේශකයන්න් වහන්සේ අතුරුගිරිය අභයවීර ධර්මායතනාධිපති දුරන්දර අතිපූජනීය කොටගම්වැල්ලේ සරණතිස්ස ස්වාමීන් වහන්සේ අවසරයි අපේ හාමුදුරුවනේ.
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා සුභාසිතාච යාවාචා ඊතං මංගල මුත්තමං ති තෙරුවන් සරණයි වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සදහැති දායකත්වයේ දරමින් මේ උතුම් ධර්මානුශාසනය ලක්වැසි ලෝවැසි සැම සිත්සතන් සනසවමින් ලොවට දානය කරන්නේ දංකොටුව මොටමුල්ලේ පදිංචි දැනට ඉතාලියේ බේෂියා නගරයේ සේවයේ නියුතු මිගෙල් හේවගේ සමන්තිලක සිරි සහ මිහිඳු කුලසූරිය ප්‍රින්සි ප්‍රියංකා යන පින්වත් දෙපළගේ පින්බර සැදැහැති දායකත්වයෙනුයි. එම දෙපළගේ පුණ්‍යවන්තෝ සත් සිතුවිල්ල වන්නේ පින්බර දායකත්වය ගැන කටයුතු කළ පින්වත් දෙපළගේ ආදරණීය පුතනුවන් වන මිගෙල් හේවගේ සෙනෙත් තරුෂ පුතනුවන්ගේ ජුනි මස 19 වන දිනට යෙදෙන 18 වන උපන්දිනය සිහි කරමින් ඔහුට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝාෂ පිණිස සිත්පතා ආශිර්වාද කිරීමයි. පුණ්‍යවන්ත වූ ජන්මදිනයකට මිගෙල් හේවගේ සෙනෙත් තරුෂ පුතුණුවන්ට මේ උතුම් ධර්ම දානමය පින්කම ආශිර්වාදයක් වේවා කියන උතුම් සිතින් ඒ වගේම මේ ධර්ම දානමය කුසලයේ ආනුභාව බලයෙන් මිගෙල් හේවගේ සෙනෙත් තරුෂ පුතුට ග්‍රහ දෝෂ අපල ඇතනම් ඒවා දුරු වී අධ්‍යාපන කටයුතු සාර්ථකව දීප්තිමත් අනාගතයක් උදෙසා මේ උතුම් පුණ්‍ය ශක්තිය හේතුපකාර වේවා උදා වීම පිණිස මේ පින් කුසල් හේතුපකාර වේවා කියන පින්බර සැදැහැති දායකත්වයෙන් අද මේ උතුම් සද්ධර්මානුශාසනය වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ලොවට දානය කරනු ලබනවා. මේ උතුම් කුසලය ඔබ අප හැම දෙනාගෙම සිත් සතන් නිවමින් නිවන් මඟ පසක් කරන්නටම හේතුපකාර වේවා. වාසනාවන්ත සදැහැති පින්නතුනි, අද ධර්මානුශාසනයේ සඳහා මංගල සූත්‍රයේහි 10 වන මංගල කාරණාවයි සුභාසිතාච යාවාචා ඒතං මංගල මුත්තමං. මෙයින් පිනතුනි සුභාසිත වචනය, එහෙමත් නැතිනම් යහපත් වචනය, එසේත් නැතිනම් අන් අයගේ ඔබේ වචනයෙන්
කාගේ නමුදු සිත නිවේයි නම් ඒ නිවන වචනය යහපත් වචනය ලෙසින් සුභාෂිතය ලෙසින් අපි හඳුනාගෙන තිබෙනවා. පිනතුනේ මෙන්න මේ සුභාෂිත වචනය සුභාෂිතයක් වීම සඳහා අපි හැමෝටම මේ වචනය කියන එක හැම මොහොතකම හැම වෙලාවකම අපි ඕනෑම කටයුත්තකදී වචනය මූලිකත්වයට එනවා. එසේ මූලිකත්වයට එන මේ වචනය පිනතුනි දෙවියන් සහිත ලෝකයේහි සකල සත්වයන්ම සැලකිය යුතු බොහෝ කටයුතු ඔවුනොවුන් සිද්ධ කරන්නේ කතා කර ගැනීමෙන්මයි. බුදුරජාණන් වහන්සේලා සත්වයන්ට ස්වර්ග මෝක්ෂ සම්පත් දෙවා වදාරන්නේ මේ සුභාසිත වචනයෙන්මයි. වචනය මිනිසා පිනතුනේ ඉතාමත් සැලකිය යුතු නිතරම පාවිච්චි කරන්නා වූ දෙයක් නිසාවෙන් ඒ පිළිබඳ විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. ඔබ දන්නවද ඔබ දිනකට වචන කොච්චර කතා කරනවද කියලා? ඔබේ වචන සමහර විට ඔබ වචන ගලාගෙන එන වාචාල කියන තැනට වැටෙන්නත් පුළුවන්. වාචාල කියන්නේ පිනතුනි වැඩිපුර වචන තියෙනවා. ඔබට ඇති ඒ වචන අර්ථයෙන් තොර නම් අන් එහෙව් වචන ලෝකේට හිත පිණිස පවතින්නේ නැහැ. අයහපත පිණිසයි පවතින්නේ. පිනතුනි සාමාන්‍ය ජීව විද්‍යාත්මකව වැඩිපුරම ලෝකේ කතා කරන්නේ කවුද? ස්ත්‍රීන්ද පුරුෂයින්ද? පිනතුනි වැඩිපුරම මේ ලෝකේ කතා කරන්නේ ස්ත්‍රීන්. එනිසා ජීව විද්‍යාත්මකව හිමත් නැතිනම් මිනිසෙක් මිනිසෙක් අරගත්තාම එයින් පිරිමියෙකු දිනකට වචන ආයාසයකින් තොරව කතා කළ හැකි පිනතුනි 7500ක් වගේ වචන ප්‍රමාණයක් ආයාසයකින් තොරව ස්වභාවයෙන්ම ගලාගෙන එනවා. හැබැයි පිනතුනි ස්ත්‍රියකට වචන කතා කළ හැකි ඔබ හිතනවද කොච්චර ප්‍රමාණයක් කියලා? 21000ක් වචන කතා කළ හැකි ආයාසයකින් තොරව. දැන් බලන්න පින්නතුනි වචන වැඩිපුරම අපේ ජීවිතයට සමීප වෙච්ච එහෙත් ස්වර්ග මෝක්ෂ සම්පත්තියට ගලපාගෙන සැලකිලිමත් විය යුතු මේ වචනය කොච්චර හොඳට අපි රකින්නට ඕනිද? ඒ නිසා වචන කොච්චර කතා කළත් කමක් නැහැ. මෙන්න මේට අනුගත දෙයි පරීක්ෂා කරලා බලන්න. සිතලා බලන්න. බලන්න ඔබ කතා කරන වචන. භාග්‍යවතුන් වහන්සේ අංගුත්තර නිකායේ පංචක නිපාතේහි මෙසේ දේශනා කොට වදාලා. පංචහි භික්කවේ අංගේහි සමන්නාගතා වාචා සුභාසිතා හෝති. අංග පහකින් සමන්නාගත ඌයේ නම් එය සුභාසිත වචනයක් ලෙසින් සලකල තියෙනවා. මොනවද මේ අංග පහ? නෝ දුභාසිතා අනවජ්ජාච අනනුවජ්ජාච විඤ්ඤූණං කතමේහි පංචහි කාලේනච භාසිතා හෝති සච්ඡාච භාසිතා හෝති සන්නාහච භාසිතා හෝති අත්ත සංහිතාච මෙත්ත චitteනච භාසිතා හෝති. මෙන්න පිනතුනේ ඒ අංග පහ. ඔබට වචන 21000ක් නොවේ ඊට වඩා තිබුණත් 7500ක් නොවේ ඊට අඩුවෙන් තිබුණත්
ඔබේ වචන ඔබ පරීක්ෂා කරන්න. භාග්‍යවතුන් වහන්සේ මේ අංගුත්තර නිකායේ පංචක නිපාතයේහි සුභාසිත සූත්‍රයේ දේශනා කළ තිබෙනවා, සුදුසු කාලයේහි කතා කිරීම, සුදුසු වෙලාවේ කතා කිරීම, සත්‍යයක්ම කතා කිරීම, ඒ වගේම මේ වචනය මොළොක් වචනයක්ම වීම, ප්‍රයෝජනවත් වචනයක් වීම, මෛත්‍රී සහගත සිතින් කියන වචනයක් වීම, මෙන්න මේ අංග පහ දැන් ඔබ ඔබේ වචනය දිස බලලා පරීක්ෂා කරලා බලන්න. අර කාගේවත් වචන නොවේ, ඔබම ඔබේ මුවින් පිට වෙන වචන. පරීක්ෂා කරලා බලන්න මොනවද මේ අංග පහ සුදුසු කාලයේහි කතා කිරීම. මෙන්න මේ අංග පහෙන් සමන්විතව, මෙයාදී වූ අංග පහෙන් සමන්විතව යම් වචනයක් රාගාදී දෝෂයන්ගෙන් මිදුණා වූ යහපත් වචනයක් නම්, අන්නේ යහපත් වචනය පිණතුනි සංසාර විමුක්තියටත් ඔබට උපකාර වෙනවා. එහෙමනම් ඔබට පුළුවන් ඔබේ වචන භාවිතා කරලා ස්වර්ග මොක්ෂ සම්පත් සකසා ගන්නට. පිණතුනි නිවන අමුතුවෙන් සෙවිය යුතු එකක් නෙවෙයි. ඔබේ වචන සමගින්ම ඔබේ නිවන් දොරගුළු විවර කරගන්න. බලන්න සුදුසු කාලයේහි කතා කිරීම. ඔබට මෙහෙම ලක්ෂණයක් ඔබේ වචන පෙළට එකතු වෙලා තියෙනවද? සුදුසු කාලයේහි කතා කිරීම. පිනතුනි යම් වචනයක් සත්‍යයක් වත්, මොළොක් වත්, ප්‍රයෝජනවත් වත්, මෛත්‍රී සහගත සිතින් කතා කළත්, පිනතුනි අන්නේ කතා කරන වචනය සෑම වෙලාවෙම කිය යුත්තක් නෙවෙයි. ඊට සුදුසු කාලයක් තිබිය යුතුයි. ඒ කාලයේ බලලා සුදුසු කාලයේම කතා කරනවා නම්, අන්නේ සුදුසු කාලයේහි කතා කිරීමත්, නුසුදුසු කාලයේහි කතා නොකිරීමත් කියන මෙන්න මේ කාරණා දෙක පිළිබඳ ඔබේ වචනය පරීක්ෂා කරලා බලන්න. කුප්පමණ වටිනා වචනයක් වුවත් පින්නතුනි නිරර්ථක වචනයක් බවට පත් වෙනවා නුසුදුසු කාලේ කිව්වොත්. ඒ වචනය කීමෙන් සමහර විට පින්නතුනි අසන තැනැත්තාට, කියන්නා වූ තැනැත්තාට දෙදෙනාටම අනර්ථයක් විය හැකියි. පින්නතුනි නිසා අනර්ථවත් නොවුනත් අර්ථවත් වචනය නුසුදුසු වෙලාවෙහි කතා කිරීම අනර්ථය ඇති කරන්නට පුළුවන්. බලන්න ඔබ කිව්වේ යහපත් දෙයක් වෙන්න පුළුවන්. ඒ යහපත් දේ අන් අයට, අසන කෙනාට යහපත් නොවන මොහොතක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි කොතරම් වචනය ප්‍රයෝජනයෙන්, අවබෝධයෙන් පරිහරණය කළ යුතුද? පින්නතුනි අපමහ බෝස්ථානන් වහන්සේ දිසාපාමුක් ආචාර්යන් වහන්සේවරයෙක්ව මානවකයන් 500කට සිල්ප ඉගැන්වුවා. ඒ මානවකයෝ එක්තරා කුකුලෙකුගේ හඬලන ශබ්දයෙන් නැගිටලා දිනපතා සිල්ප ඉගෙන ගත්තා. කල්යාමින් මේ උදෑසන අවදි කළ කුකුලව මරණයට පත් වුණා. ඊට පස්සේ පින්නතුනි වෙනත් කුකුලෙකු සොයන්නට කටයුතු කරපු මේ පිරිස සොහනක සිටිය කුකුලෙකු දැකලා ගෙනවිලා කූඩුවක දාගෙන ඇති දැඩි කළා. හඬලන වෙලාව නොදත්තා වූ ඒ කුකුලා මොකද කළේ? ඇතැම් දිනවල මහ රෑ හඬලනවා. ඇතැම් දිනවල එළිවෙන්නට තාම ලංවල හඬලනවා. එහෙමත් ඇතිනම් මධ්‍යම රාත්‍රියේ නැගිටලා හඬලනවා. මේ විදිහට පිනතුනි වෙලාවක් නැතිව හඬලන මේ කුකුලා නිසා සමහර වෙලාවට අර පිරිස, මානවකයන් 500ක් ශිල්ප ඉගෙන ගත්ත මේ පිරිස මධ්‍යම රාත්‍රියේ අවදිවිලා ශිල්ප ඉගෙන ගන්නට උත්සාහ කරද්දී නිදිමත නිසා
අර මානවකයන්ට සිල්ප හදාරන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. එළිවෙන්න ලඟ වෙලා හඬලූ දිනවල සිල්ප ගැනීමට වෙලාවක් නැති වුණා. මේ ක්‍රමයෙන් පින්නතුනි කුකුලාගේ නොකල්ලි හඬලීම, කතා කිරීම, ශබ්ද නැගීම ඒ මානවකයන්ට ඉගෙනීමට නොහැකි වීමක්. ඒ නිසාම පින්නතුනි මේ මානවක පිරිස කුකුලා නිසා පිරිහීමටපත් වුණා. සිල්පයන්ගෙන් පිරිහෙන්න පටන් ගත්තා. කල්පනා කළා මේකට හේතුව මොකක්ද? එයින් මේ පිරිසගේ හිතට ආවා කෝපයක් ආවා. මේ මානවකයෝ කල්පනා කළා මේ කුකුලා සුදුසු වෙලාවට නොහඬලන නිසා තමයි මේ අපරාධය අපිට උනේ. මේ විදිහෙන් කල්පනා කළ ඌව හදා වඩාගත්ත පෝෂණය කරපු මේ පිරිසම ඔහුව මරලා අකාලේ ඔහුට මරණය හිමි වුණා. අන්න ඒ වගේ පින්නතුනි අකාලෙහි හඬලීම කුකුලාට මරණයට හේතුවක් වුණා. අර පිරිසට තමන්ගේ ශිල්ප ශාස්ත්‍ර අහිමි වුණා. නුසුදුසු කාලෙහි යමක් කීමෙන් තමන්ටත් අන් අයටත් අනර්ථය විය හැකි. එනිසා සුදුස්ස උවද නුසුදුසු වෙලාවෙහි නොකිය යුතු බවයි මේ කතා පුවත් වලින් පවා අපට ගන්න තියෙන්නේ. අපිට හිතන්න පුළුවන් මේ කුකුලෙකුට වෙච්ච කතාවක් කියලා. පින්නතුනි මේක ඔබ ඔබේ ජීවිතයට ගලප ගන්න. ඔබට වචන නිසා වෙච්ච පාඩු කොච්චර තියෙනවද? ඔබේ වචනය නිසා ඔබට වෙච්ච පාඩු කොච්චරද? ඒ සමහර විට සුදුසුම වචන කියලා වෙච්ච පාඩු වෙන්න පුළුවන්. ඔබම ඔබව පරීක්ෂා කරලා බලන්න. හොඳට නිරීක්ෂණය කළ බලන්න. එනිසා භාග්‍යවතුන් වහන්සේ පෙන්වනවා මේ සුදුසු කාලයෙහි කතා කිරීම, සුදුසු වෙලාවෙහි කතා කිරීම, සත්‍ය වූත් වචනය, මොලොක් වූත් වචනය, ප්‍රයෝජනවත් වූත් වචනය, මෛත්‍රී සහගත සිතින් කියන ලද්දේ වූත් වචනය සුදුසු වෙලාවක් නොවේ නම් ඒ වචනය ඔබට අනර්ථය පිණිස පවතිනවා. බලන්න පින්තුනි ජීවිතේ දිනන්න නම් මේ වචනයම හොඳට පරීක්ෂා කරලා බලන්න. ඊළඟට පින්තුනි දෙවනි ලක්ෂණය තමයි සත්‍ය වචනයක් වීම. ඔබ කතා කරන වචන ඔබම ඔබේ සිතින් විමසන්න. ඔබ දිනකට වචන 7500ක් හරි 21000ක් හරි කතා කරනකොට ඔය කතා කරපු වචනවල කොච්චර අසත්‍ය තියෙනවද? අසත්‍ය වචනද හොඳට පරීක්ෂා කරන්න, හොඳට බේරලා බලන්න. කොච්චර වචන කතා කළත් කමක් නැහැ ඒ අසත්‍ය වචන නොවේ නම්. අසත්‍ය වචන ඕන වෙලාවක ඕන තැනක සත්‍ය ලෙසින් ප්‍රකාශ කරන්නටත් පුළුවන්. නමුත් පින්නතුනේ සුභාසිත වචනයක ස්වභාවය තමයි සත්‍යයක් වීම. එහෙනම් සත්‍ය සත්‍ය වචන කතා කරන්න සුදුසු කාලයක් නැහැ. ඒ කොපමණ මිහිරි වූයේ වී නමුත්, කොපමණ මෛත්‍රී සහගත වූයේ වී නමුත් පිනතුනි සත්‍ය වචනයක් කතා කරන්නට, සත්‍ය ප්‍රකාශ කරන්නට තමාට අවාසි අමාරුකම් කොච්චර තිබුණත් අවස්ථාව ගැන නොසිතා එබඳු අවස්ථාවන්හි පව තමන්ට අවාසි වෙන අවස්ථාවන්, තමන් අමාරු වෙන අවස්ථාවන් වල පවා පින්නතුනි සත්‍ය වචනයම ජය ගන්නවා. එහෙත් එබඳු අවස්ථාවන්හි අපිට පුළුවන් පින්නතුනි උපායෙන් නිදහස් වීම, නුවණැති කමක් ලෙස අපේ ජීවිතය පුරුදු කරගන්නට. තමන්ට අවාසි සහ අමාරුකම් පැමිණෙන්න පුළුවන් අවස්ථාවන් තියෙන පුළුවන් සත්‍ය ප්‍රකාශ කරන අපිට පුළුවන් නිහඬ බව. අන්න ඒ විදිහට පින්නතුනි මේ සත්‍ය වචනයක් වීම, දවසකට ඔබේ මුවින් පිටවන වචන ඇතුලේ ඔබටත් හොරා ඔබේ ඔබ පිළිබඳව කරන කතනයකදී, ඒ කියන්නේ ආත්ම වර්ණනාවකදී තමන් ධර්මයෙන් පොහොසත්, තමන් ධනයෙන් පොහොසත්, තමන් ගුණයෙන් පොහසත්, මෙන්න මේ ගුණවත්කම් ධර්මයෙන් පිරුණු බව, ඒ වගේම තමන් නොයෙක් විදිහේ ධනයෙන් බලයෙන් සම්පත් වලින් පොහසත් බව කියනකොට පින්නතුනි
ඒ වචන වල තියෙනවා අර අපි කියන්නේ වචන කතා කළාට මේ වචන වල තියෙන සමහර දේවල් අපි හලලා වුණ ගන්න කියන හැම වචනයක්ම සත්‍යද කියලා අන් අයගේ වචන නෙවෙයි ඔබේ වචන පරීක්ෂා කරලා බලන්න. එහෙමනම් පිනතුනි මෙන්න මේ ලක්ෂණය තිබිය යුතුමයි ඔබේ වචනයේ සුභාෂිතයක් වෙලා සංසාර දුගතියෙන් අත මුදවන්නට ඔබේ මුවින් ප්‍රකාශ වන වචන. එනිසා කල්පනා කරලා බලන්න ඔබ කතා කරන වචන දිනක සත්‍ය වචනම දැයි හොඳට පරීක්ෂා කරලා බලන්න. ඊළඟට පිනතුනි තුන්වන ලක්ෂණයේ භාග්‍යතුන් වහන්සේ පෙන්වනවා සුභාසිත වචනයක් බවට පත්වන්නට ඔබ කතා කරන වචනේ මොලොක් වචනයක්ද? දැන් අපි කතා කළා සුදුසු කාලයේ කතා කරනවද? සත්‍ය වචනයක්ද? තුන්වෙනි ලක්ෂණයේ තමයි මොලොක් වචනයක්ද? යම් කෙනෙක් පිනතුනි යම් වචනයක් සුදුසු කාලයේහි කිව්වත් සත්‍ය වචනයක් වුවත් අසන තැනැත්තාට අප්‍රියවන පරිද්දෙන් රළුකොට කියන දෙයක් නම් ඒක සුදුසු වෙලා වෙන්නත් පුළුවන් සත්‍ය වචනයක් වෙන්නත් පුළුවන්. එහෙත් පින්නතුනි අසන කෙනාට අප්‍රියවන පරිද්දෙන් රළු විදිහට අන් අයගේ හිත රිදෙන විදිහට ඒ වටිනාදේ සුදුසු වෙලාවේ සත්‍යයක් වුවත් කතා කළාට ඒ වටිනා වචනයක් මෘදු මොලොක් නොවන වචනයක් නම් පින්නතුනි ඒ වචනයෙන් අන් අයට ප්‍රයෝජනයක් වන්නේ නැහැ. එහෙමනම් භාග්‍යතුන් වහන්සේ පෙන්වා වදාළේ අපි යම් වචනයක් සත්‍ය වූ ප්‍රයෝජනවත් වූ යමක් කියන කල්හි ඒ ඒ පුජ්‍යලයාගේ තරාතිරමේ හැටියට ඔවුන්ට ගරු නම්බු දීමෙන් හා ප්‍රිය උපදවන්නා වූ ආකාරයෙන් මෘදු මොලොක් වචන භාවිතා කළ යුතුය. ඒ විදිහින් කතා කරන වචන කවරකුවත් පහසුවෙන් තමන්ගේ වචනයට අවනත කරගන්නට පුළුවන්. පින්නතුනි මෘදු මොලොක් වචනේ ඒ හැම කෙනෙක්ම සතුටින් පිළිගන්නවා. පරුස වචනයක් රළු බසක් කවුරුවත් පින්නතුනි පිළිගන්න වචනයක් වෙන්නේ නැහැ. තිරිසංගත සත්වයෙක් වුණත් පින්නතුනි ප්‍රිය බව නූපදවන වචන පිළිකුල උපදවන්නා වූ අප්‍රිය අමනාප වූ වචන කවදාකවත් පිළිගන්නේ නැහැ. ඒකට හොඳම උදාහරණය තමයි පිනතුනි නන්දි විශාල ජාතකය. පිනතුනි අපමහ බෝස්ථානන් වහන්සේ ගවයෝනී උපන් කාලයකදී එක් බ්‍රාහ්මණයෙක් එම ගවයාට නන්දි විශාල යන නාමය තියලා පුත්‍ර ස්ථානයේ තබා කැඳබත් ආදියද දී මහත් ප්‍රේමයෙන් ඇති කළා. දිනක් බෝස්ථානන් වහන්සේ මේ බ්‍රාහ්මණයාට මට බොහෝ උපකාර කරනවා. මව හොඳින් හදා වඩා ගන්න. මොහොතද මාගේ බලය දක්වා ධනය ලබා දෙන්නට ඕනේ කියලා සිතලා බ්‍රාහ්මණය ඔබ කිසියම් ධනවතෙක් කරා ගිහිල්ලා මාගේ නන්දි විශාල නම් ගොනාව යොදවල ගැල් සියයක් බර පැටවූ ගැල් සියයක් අදින්න හැකියැයි දහසක් ඔට්ටු කරන්න ඔට්ටුවක් දාන්න. බ්‍රාහ්මණයාද මේ ගවයා තමන්ගේ පුත්‍ර ස්නේහයෙන් හදන මේ ගවයා මුල් කරගෙන පින්නතුනි මේ විදිහේ කාරණාවක් සූදානම් කළා. ඉතින් නන්දි විශාල ගවයා යොදාගෙන අර ගැල් සියයක් අදින්නට රියට නැගපු මේ බ්‍රාහ්මණයා කිවිට ඔසවා අදු කුලෝ රළු බසින් කිව්වා. බෝසතාන් වහන්සේ කුළු නොවූ මාහට මොහු කුලකැයි කියනවා. නොසතුටුව එක පයකුදු නොඔසවා නිශ්චලවම සිටියා. බ්‍රාහ්මණයා දහසක් පැරදුනා. බමුණා දහසක් අහවුණු ගෙවා ගෙට වෙලා සෝකයෙන් නිදාගත්තා. මේ වෙලාවේ මේ බෝස්ථානන් වහන්සේත් ඇවිත් අහනව බ්‍රාහ්මණයාගෙන් කතා කරලා බ්‍රාහ්මණය නිදියන්නේ දැහි ඇහුවා නිදාගෙනද? බමුණා දරුව
දහසක් පෙරදුනා වූ මට කවර නින්දෙක්ද? ඒ වෙලාවේ බෝසතාණන් වහන්සේ නැතිනම් මේ බෝසත් නන්දි විශාල ගවයා ඔබේ නිවසේම කොතෙක් වාසය කළත් ඔබට කිසියම් හෝ පාඩුවක් කර තිබෙනවද? භාජනයක් බෙදීමක් හෝ කිසිවක් පෑගීමක් හෝ නුසුදුසු සැනක මලමුත්‍ර කිරීමක් හෝ එකදු දවසක එහෙව් වරදක් මම කරලා තියෙනවද? බමුණා නැත දරුව නැහැ නැහැ. එහෙම දෙයක් කළා නැහැ. එහෙමනම් මට කුළු නොව මාහට කුලකැයි කීයේ ඇයි? ඒ නිසායි මම බර නොඇද්දේ. වැරදීම වූයේ නුඹ අතිනුයි. ඒ මගේ වරදක් නොවේ. කියන්නේ නැවතත් මොකද කරේ? 2000ක් ඔට්ටු කරලා අද්දවන්ට සූදානම් කරන්න කිව්වා. බ්‍රාහ්මණයාත් මොකද කළේ? ඒ විදිහෙන් කළා. දෙවන වාරයේහි බ්‍රාහ්මණයා අර පළවෙනි විදිහට පරොස් වචනෙන් කතා නොකොට හොඳ ආදරණීය වචනෙන් ගවයාට කතා කරලා කිව්වා, මේ ගැල් සියය අදින්න. ගවයා ගැල් සියය ඇද්දා. බ්‍රාහ්මණයා 2000ක් දිනාගත්තා. නන්දි විශාල කියන මේ බෝසතාණන් වහන්සේ පිණුතුනේ තමා දරු ප්‍රේමයෙන් පෝෂණය කළ බමුණා කෙරෙහි මහත් මෛත්‍රියෙන් ඒ විදිහින් කළා. ඒ නිසා පිණුතුනේ බලන්න, රළු වචනය කවදාකවත් ලෝකෙ කිසිවක් තමන් ප්‍රේමයෙන් තමන් සෙනෙහසින් කවාපුවා හදාගන්න දරුවෙක් පවා රළු වචනය අභියස සියලු කටයුතු කරන්නේ නෑ. ඒ වගේම අපි වෙනට කතා කරන්නේ රළු වචනයෙන් කිව්වොත් තමයි යමක් කෙරෙන්නේ කියලා. අන්‍යයන්ගේ සිත නොසතුටු වීම ගැන ආය අමුතුවෙන් කිය යුත්තක් නැහැ. මේ විදිහෙන් තමන් හදා වඩා ගන්න ළමයෙකුටවත් නිතර නිතර රළු වචනයෙන් කතා කරනවා නම් ඒ සිතින් ඒව පිළිගන්නේ නැහැ. ඒ කියන්නේ පිනතුනි, අන්‍යයන්ට පිළිගැනීමට නම් මිහිරි වූ මොළොක් වචන පාවිච්චි කිරීම අපේ ජීවිතයේ අපි අවබෝධයෙන් කළ යුතු කාරණයක්. හතරවෙනි ලක්ෂණය තමයි පිනතුනි, ඔබේ වචනේ ප්‍රයෝජනවත් වචනයක් වෙන්නට ඕන. පිනතුනි, වචන ඕන තරම් අපිට කියන්න පුළුවන්. එහෙත් පිනතුනි, සුදුසු වේලාවක සත්‍ය වචනයක් මොළොක් ලෙසින් ඔබ කතා කළත් ඒක ප්‍රයෝජනයක් නැති වචනයක්, හිස් වචනයක් විතරක් වුත් ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ පෙන්වනවා, යම් වචනයක් සත්‍ය වුවත් මොළොක් කොට කියන ලද්දේ වුවත් ප්‍රයෝජනයක් නැතිනම් ප්‍රයෝජනයක් නැතිනම් එය සුභාෂිතයක් වන්නේ නැහැ. ඒ නිසා පිනතුනි, ඔබේ මුවින් පිට වෙන වචන අප්‍රයෝජනවත් හිස් ප්‍රලාපනම් ඒවා ඔබට හානි කරයි. ඒ නිසා ප්‍රයෝජනයක් නැති අනර්ථ සහිත හිස් වචන කීමෙන් වැළකිය යුතුයි. දෙලව දියුණුවට, මෙලව සහ පරලව දියුණුවට ඉවහල් වන ධර්මාන්විත ප්‍රයෝජනවත් දේ කතා බස් කිරීමට පිනතුනේ අපි නිතර පුරුදු විය යුතුයි. දැන් බලන්න පිනතුනේ, සුදුසු වේලාවක වචනයක් කිව්වත් ඒ වචනය සත්‍ය වචනයක් වුවත් මොළොක් වුවත් ප්‍රයෝජනයක් නැති දෙයක් නම්, අප්‍රයෝජනවත් වචනයක් නම් ඔබේ මුවින් පිට වෙන්නේ, ඒකින් පිනතුනේ ඔබට දුගතියෙන් මිදෙන්න පුළුවන් කමක් නැහැ, සුගතිගාමී වෙන්න පුළුවන් කමක් නැහැ. එනිසා ඔබේ මුවින් පිටවන වචන හිස් තේරුමක් නැති, ප්‍රයෝජනයකට නැති, අන් අයට යහපතක් නොවන, තමන්ටද යහපතක් නොවන, එහෙත් හිස් හඬක් පමණක් මේ ලෝකයට ඇති කරන්නට එපා. ඔහේ කියන්නන් වාලේ කියවන කෙනෙක් වෙන්නට එපා. අර්ථයෙන් ධර්මයෙන් පිරුණු වචනයක්ම කතා කරන්න. පිනතුනි, වෙන කාටවත් නෙවෙයි, ඔබට සාපේක්ෂව හිතලා බලන්න. ඔබ කතා කරගෙන යනවා තමයි, ඒ කතා කරගෙන යන වචනේ පටන් ගන්න හොඳින් තමයි. හැබැයි පිනතුනි, ඒ වචන පෙළ පරීක්ෂා කරලා බලන්න. අන් අයට හිත පිණිසද, අන් අයට සැනසුම පිණිසද, අන් අයට යහපත පිණිසද
ප්‍රයෝජනයක් පිණිසද, එයින් තමන්ටත් අනුන්ටත් යහපතක් වෙනවද? එලෙසින් පිනතුනි, අප්‍රයෝජනවත් වචන නම් ඔබේ මුවින් පිට වෙන්නේ. ඒ පිට වෙන වචනයක් වචනයක් පාසා ඔබ සංසාරේ හිස් කරගත්තේ, සංසාරේ දුගතියටපත් කරගත්තා, දුගතියට හැරෙන වැඩ කරගත්තා වෙනවා. ඒ ගතවන නිමේෂය ඔබ හදාගත්තේ අයහපත් සසරක්මයි. ඊළඟට පිනතුනි, පස්වන ලක්ෂණය වචනයක මුසු වෙලා තියෙන්නට ඕන මෛත්‍රී සිතින් කියන වචනයක් වීම. මේ කාරණය පින්නතුනි පරීක්ෂා කරගත හැක්කේ තම තමන්ටමයි. ඔබ යම් වචනයක් ප්‍රකාශ කරනවා නම් ඒ ප්‍රකාශ කරන වචනය මෛත්‍රී සිතින් කී වචනයක්ද පරීක්ෂා කළ යුතුයි. යම් වචනයක් සත්‍ය වුවත් ප්‍රයෝජනවත් වුවත් මොලොක් වචනයක් වුවත් ඒ කතා කරන වචනය සුදුසු කාලයේ වුවත් ඒකේ පින්නතුනි මෛත්‍රී සහගත බවක්, ඒ වචනය තුළ මෛත්‍රී සහගත සිතින් කියන දෙයක් නොවීම, මෛත්‍රීන් තොරව කියන්නා වූ වචනයක්ද සාර්ථක දෙයක් වුවත් පින්නතුනි අන්‍යයන්ට ප්‍රිය නොකරන්නා වූ වචනයක් නම්, සතුට නූපදවන්නා වූ වචනයක් නම් පින්නතුනි හේව වචනය ලෝකයට ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ඒ නිසා සුදුසු කාලෙහි කියන ලද්දා වූ සත්‍ය වූ මොලොක් වූ ප්‍රයෝජනවත් වූ වචනය මෛත්‍රී සහගත සිතින් කියන ලද්දා වූ වචනයක්ද අන්හිම පරීක්ෂා කළ බලන්න. ඔබේ වචනය සුදුසු වෙලාවේ සත්‍ය ලෙසින් මොලොක් ලෙසින් ප්‍රයෝජනවත් ලෙසින් කියනවා, ඒ වචනයට මෛත්‍රී සාගත සිතක් මුසු විය යුතුයි. අර ලක්ෂණ හතර තියෙනකොට පින්නතුනි ඒ වචනයට මේ මෛත්‍රිය කියන ලක්ෂණයත් එකතු වෙනවා. එහෙනම් මෛත්‍රී සාගත සිතින් කියනා වූ වචනයක් නම් අන්න පින්නතුනි ඒ කාන්තෙන් ය සුභාෂිතයක්මයි. එහෙමත් නැතිනම් යහපත් වචනයක්මයි. එසේත් නැතිනම් පින්නතුනි මෙලව පරලව යහපත ඇති කරන, මෙලව දියුණුවට පරලව දියුණුවට හේතු වෙන, හිත නිවන, තමන්ද නිවන, ඒ වචන අහන අයද නිවන, නිවිච්ච වචනයක්මයි. ඒට පින්නතුනි කියනවා මංගල කාරණයක්. ඒක මංගල කාරණයක්. මංගල නම් අපායට යන පාර වහනවා කියන අර්ථයයි. බලන්න පින්නතුනි, ඔබට පුළුවන් ඔබ කතා කරන වචනයෙන් ඔබේ නිවන හදාගන්න, ඔබේ සැනසීම හදාගන්න. මේ සුභාසිත වචනය පින්නතුනි ජීවිතයට අනිවාර්යයෙන්ම ජය ගන්න මිනිසුන්ට ජීවිතේ ලෞකිකත්වයෙන් ලෝකෝත්තර පැත්තෙන් කොහෙන් හෝ මේ ජීවිතේ ජය ගන්නට යම් කෙනෙක් වීර්ය කරනවා නම් සුභාසිත වචනය අනිවාර්යෙන් පින්නතුනි ජීවිතේ පැවතිය යුතුයි. එහෙමනම් බලන්න ඔබේ වචන ගොන්න දිහා අද ඔබ දවස නිමා කරන වෙලාව, දවස නිමා කළත් හෙටින් ආරම්භ කරන ඔබේ දවස, ඔබ භාවිතා කරන වචන, ඔබ කතා කරන වචන හොඳට පරීක්ෂා කරලා බලන්න පින්නතුනි ඔබේ වචන සුදුසු වෙලාවේ සත්‍ය වචනය මොලොක් වචනයක් ප්‍රයෝජනවත් වචනයක් මෛත්‍රිය මුසු කරලද ඔබ කතා කරන්නේ. එයින් ඔබේ දුගතිය වසලා ඔබට සුගතිය සකසනවා, නිවන් මඟ සකසනවා. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ සුභාසිත වචනය දියුණුවට හේතු වෙන දෙයක්. දුර්භාෂිතය දියුණුවට හේතු වන්නේ කෙසේද? ඒ දුර්භාෂිතයක් නිසා ඔබේ දියුණුව නොව ඔබේ පිරිහීමයි හදන්නේ. ඒ නිසා බොරු කීම, කේලාම් කීම, පරුස වචන කීම, ප්‍රලාප කතා කිරීම, මේ සතරාකාර වාග් දුස්චරිතයෙන් වෙන් වුණොත් යම් කෙනෙක් අන්න එයා ළඟ තියෙන්නේ පින්නතුනි ප්‍රයෝජනවත් වචනයක්, සත්‍ය වචනයක්, මෘදු මොලොක් වචනයක්, ප්‍රයෝජනවත්
මෛත්‍රිය මුසුණු වචනයක්. ඔබත් ඔබේ වචනය පරීක්ෂා කරලා බලන්න. පින්නතුනි, ඔබම ඔබව පරීක්ෂා කරන විට ඔබේ මුවින් සමහර විට ඔබේ මුවින් පිටවන වචන සමහරට භාවනාව පිළිබඳව මෙලෙසින් කියන්නට පුළුවන්. භාවනාව නම් හොඳයි. මේ කාලේ භාවනා කරන කාලයක්ද? ඕව කර කර ඉඳලා වැඩක් තියෙයිද? ඔය වගේ පින්නතුනි සමහර වචන විවිධාකාරයෙන් විවිධ අරමුණු අපේක්ෂාවන් මුල් කරගෙන තමන් සිටින භූමිකාවට පමණක් ගලපගෙන අන් කෙනා කරන වැඩේ පිළිබඳව දුර්භාෂිත පහළ කරනවා. ඒක පින්නතුනි රටක් ජාතියක් හැටියට දියුණුවට හේතු වෙන දෙයක් නෙවෙයි. එනිසා සුභාෂිතයේ දුර්භාෂිතයේ පිළිබඳව පින්නතුනි තත්වාකාරයෙන් යථාවබෝධයක් ලැබිය යුතුම වෙනවා. එසේ නොවන විට පින්නතුනි නොයෙක් විදිහෙන් අපේ පරිහානියට පත්වෙන බවයි භාග්‍යතුන් වහන්සේ විටින් විට මේ වචනය සංවර කර ගැනීම පිළිබඳව සඳහන් කරන්නට යෙදුනි. අර සඳහන් වෙනවා මුඛ පත්ම දලාකාරං වාචා චන්දන සීතලං මදු තිෂ්ඨති ජීවහාග්‍රේ හෘදේ සුහලහලං. මුහුණ නෙළුම් මලක් වගේ මුඛ පත්ම දලාකාරං වාචා චන්දන සීතල වචන පිනතුනි සඳුන් මෙන් සිසිල් මතු තිෂ්ඨති ජීවහාග්‍රේ දිවඟ මී පැණි ඇති වගේ මී පැණි තියනා වගේ වචන හරිම මිහිරි ප්‍රියයි. බලන්න පිනතුනි මේ ප්‍රිය මිහිරි තෙපුල් තිබුණත් පිනතුනි හදවත පරීක්ෂා කරන්න අපිට ලෝකේ මුලා කරන්නට ලෝකේ රවටන්නට ඔබේ ප්‍රිය මිහිරි තෙපුල් වලින් පුළුවන්. ඔබේ හදවතට ඉබිකම් කරලා බලන්න. ඒ හදවතේ පිනතුනි හලාහල විස සමහරට ඔබ කතා කරනවා ඔබේ හදවත ගලවල දෙන විදියට. ඒ හදවතේ තියෙන වෙනට පිනතුනි අද්දට ගත්තොත් විසයි. විසගත් කෙනා නැසෙනවමයි. හෘදේසු හලාහල නපුරු අදහසකින් නපුරු සිතකින් මෘදු මොලොක්ව ලස්සන මුහුණකින් ප්‍රිය මිහිරි ලෙසින් ඔබට යම් කෙනෙක් අමතන්නට පුළුවන්. ඒ වුණාට සිතුවිල්ලේ තියෙන්නේ අනුන්ට නරකක් නපුරක් කිරීමේ සිතුවිල්ලයි. ඒ නිසා වචනය පරීක්ෂාකාරීව ඔබට කොයි විදිහෙන් වචන ඇහුණත් කොයි විදිහෙන් ප්‍රිය මිහිරි ලෙසින් වචන ඇහුණත් පිනතුනි අවබෝධයෙන් මිසක ඒ වචන ඔබ ඔබේ කරගන්නට එපා. පිනතුනි මේ ලෝකේ යම් කෙනෙක් නින්දා කළ යුතු කෙනාට ප්‍රශංසා කරනවා නම් පැසසිය යුතු යමෙක් වෙනවා නම් එයාට නින්දා කරනවා නම් එනම් හිතන්න නින්දා කරන කෙනාට ප්‍රශංසා කරනවා ප්‍රශංසා කළ යුතු කෙනාට නින්දා කරනවා. බලන්න ලෝකෙ මෙහෙම දේවල් නැද්ද පින්නතුනි? ඔබම ඔබේ මුවින් නින්දා කළ යුතු කෙනාට ප්‍රශංසා කළා නැද්ද? පැසසිය යුතු කෙනාට නින්දා කරලා නැද්ද? විමසන්න. අන්න ඒ නිසා හෘදයෙන් විමසන්න. අන්න ඒ විදිහෙන් පිනතුනි යමෙක් කටින් පව් රැස් කරනවා නම් ඒ පාපය හේතු කරගෙන එයාට සැපයක් ලැබෙන්නේ නැහැ. සැනසුමක් ලැබෙන්නේ නැහැ. බලන්න පිනතුනි කොයිතරම්නම් අවබෝධයෙන් වචන පාවිච්චි කළ යුතුද? වචන භාවිතා කළ යුතුද? අද ලෝකයේ නින්දා කළ යුතු කෙනාට ප්‍රශංසා කරනවා. නොඇගිය යුතු අගය නොකළ යුතු කෙනාව අගය කරනවා. එහෙම තැන් තියෙනවා. සත්‍ය තුල පිහිටන්නේ නැහැ. හැබැයි අගය කළ යුතු කෙනාට නින්දා කරනවා. පැසසිය යුතු කෙනාට නින්දා කරනවා. අප්‍රශංසාව ඇති කරනවා. මේ සිද්ධ කරගන්නේ කුමක්ද පින්නතුනි? පැත්තක ඉඳලා කොහේ හරි තියෙන අකුසලයක් තමන්ගේ මල්ලට එකතු කරගන්නවා. කොහේ හරි තියෙන පාපය තමන්ගේ ජීවිතයට එකතු කරගන්නවා. මේ විදිහේ දුර්භාෂිත නිසා තමන් සතර අපායට මඟ හදා ගන්නවා. මේ ලෝකේ උපන් මිනිසු පිනතුනි දුර්භාෂිතයේ නැමැති මේ කෙටේරියක් සහිතව ඉපදුනොත් ඒ දුර්භාෂිත නැමැති කෙටේරියක් හටගෙන තමන්ගේ මුව තුළ අනුවන මිනිසයා ඒ දුර්භාෂිත වචනයන් කියලා ඒ හේතුවෙන්ම
තමන්වම විපතට පත් කරගන්නවා. විපතට පැමිණෙනවා. පින්නතුනේ දුර්භාෂිතය නැමැති කෙටේරියක් ඔබේ මුවේ තිබෙනවන. ඒ කෙටේරියක් සහිත මුවින් වචන පිට කරනකොට එයින් පළවෙනියෙන්ම හානිය වෙන්නේ ඔබටයි. ඔබටයි හානිය වෙලා වචනේ ලෝකෙට ගිහිල්ලා අන් අයට හානි කරන්නේ. එනිසා දුර්භාෂිතේ නැමැති කෙටේරිය තිබෙන්නේ ඔබේ මුවේ. ඔබ බොරුවක්, කේලමක්, හිස් වචනයක්, පරුස වචනයක් කියන විට ඔබේ වචනේ සුදුසු නොවන වෙලාවක අසත්‍යක් ලෙසින්, ඒ වගේම තමයි පිනතුනි සත්‍යක් නොඋච්ච වචනයේ ප්‍රයෝජනයක් නැතිව, මොලොක් බවක් නැතිව, මෙත් සහිත බවකින් තොරව ප්‍රකාශ වන වචන කෙටේරියක් වගේ. එයින් මුලින්ම හානිය පමුණුවන්නේ වෙන කාටවත් නෙවෙයි, ඔබටමයි. තමාමමයි මුලින්ම කපා ගැනීම කරගන්නේ, විනාශය සිද්ධ කරගන්නේ. එනිසා ලෝකේ හදන්න නොවේ, ලෝකයට අයහපත පිණිස යයි ඔබේ මුවින් යම් වචනයක් පිට වෙන විට ඔබට දුගතිය හදලා යන්න අයට දුගතිය හදන්නේ. ඒ අපිට පෙනෙන්නේ නැහැ, ඒ අපිට දැනෙන්නේ නැහැ. කුසලයක විපාකය පින්නතුනි, අකුසලයක විපාකය කියන මේ කාරණා දෙක අවබෝධයෙන්ම තේරුම් ගත යුතුයි. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ ධම්මපදයේ සඳහන් කරලා තියෙනවා පින්නතුනි, ඉතාම පුංචි වරදක් වුවත් ඉතා පහසුවෙන් දැකිය යුතුයි. සුදුද්දසං වජ්ජං අඤ්ඤේසං අත්තනෝපන දුද්දසං පරේසං හිසෝ වජ්ජානි ඕපුනාති යථාබසං. පින්නතුනි ඉතා සුළු වරදක් වුවත් ඉතා පහසුවෙන් දකිනවා අනුන්ගේ. තමන්ගේ ඉතා මහත් වරදක් වුවත් අමාරුවෙන් දකින්නේ. තමන්ගේ වරද පහසුවෙන් පෙනෙන්නේ නැහැ. නිතරම අනුන්ගේ දොස් සොයන තැනැත්තෙක් හරියට පිනතුනි, මහ වැරදි යට කරගෙන තමන්ගේ අනුන්ගේ ඉතාම සුළු වරද පවා උසස් තැනකට නැගල හරියට බොල් පොළලා පොළ පොළා පහළට හෙලනවා වගේ මේ රට පුරා පතුරුවා හරිනවා අනුන්ගේ දොස්. හැබැයි තමන්ගේ දෝෂය දකින්නේ නැහැ. අර කතාවක තියෙන්නේ තමා වරදස නොදිස්නේ මෙර මා දොස්ම දිස්නේ. අපිට ලෝකේ වැරදි ඕන තරම් පේනවා. හැබැයි අපට අපේ වරද පෙනෙන්නේ නැහැ. එනිසා අපේ දොස් දකින්නට පුළුවන් බවට අපේ හිත දියුණු කරගන්නට ඕන. එසේ දියුණු කරගත්ත කෙනෙක්ම තමයි පින්නතුනි තමන්ගේ වරද, තමන්ගේ සුළු වූ ඔහෝ වරද දකින කෙනා මේ ලෝකේ ජය ගන්න කෙනෙක් වෙනවා. මේ ලෝකේ ජයගෙන සංසාර විමුක්තියට එළඹෙන කෙනෙක් බවට පත් වෙනවා. එහෙමනම් ලෝතුරා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා මේ සුභාෂිතය පින්නතුනි දුගතියෙන් මුදවන මාවතයි. එනිසා තමන්ගේ සිත නොතවන, අනුන්ගේද විපතක් නපුරක් නොවන, අනුන්ටද විපතක් නපුරක් නොවන යම් වචනයක් ඔබේ මුවින් පිටවේ නම් එබඳු වචනයට සුභාෂිතයි කියලා භාග්‍යතුන් වහන්සේ පෙන්වා වදාලා, එබඳු වචනයක්ම ඔබේ මුවින් පිටවෙන්නට ඉඩ හසර සලසන්න. තමන්ගේ සිත නොව, තමන්ගේ සිත පමණක් නොවේ, තමන්ගේ සිත නොතවන, අනුන්ටද විපතක් නපුරක් නොවන යම් වචනයක් ඔබේ මුවින් පිටවේ නම් ඔබට හානියකුත් නැහැ, අන් අයට හානියකුත් නැහැ. ඒ නිසා ඔබේ වචනය මනවින් පරීක්ෂා කරලා සුභාෂිතයක් දැයි අවබෝධයෙන් කටයුතු කරන්න. එබඳු වචනයමයි ඔබේ දුගතිය වසා තබලා ඔබව සුගතිගාමී කරන්නට උපකාරයක් කරගන්නේ. එනිසා ඔබේ මුවින් පිටවන වචනය සුදුසු කාලයේ පිටවන වචනයක්ද, සත්‍ය වචනයක්ද, මොලොක් වචනයක්ද, ප්‍රයෝජනවත් වචනයක්ද කියලා ඔබම පරීක්ෂා කළ බලන්න. එසේ සුදුසු කාලයේ ඔබේ මුවින් පිටවන වචනය
සත්‍ය වචනයක් වූයේ නම්, මොළොක් වචනයක් වූයේ නම්, ප්‍රයෝජනයක් වූයේ නම්, මෛත්‍රී සහගත සිතින් කියන වචනයක් නම්, අන්නේ වචනය නිසා පිනතුනි ඔබට මෙලව පරලොව යහපත සැලසිලා දුගතියෙන් අත මිදිලා නිවනට ඔබව යොමු කරන්නට උපකාර වෙනවා. සුභාසිතාච යාවාචා ඒතම් මංගල මුත්තම. එහෙනම් ඔබට පුළුවන් ඔබේ වචනයම භාවිත කරලා ප්‍රයෝජනවත් කරගෙන මෙන්න මේ ක්‍රමයට පරීක්ෂා කරලා ඔබටම පුළුවන් ඔබේ වචනයම භාවිත කරලා දුගතියෙන් අත් මිදෙන්නට, සුගතියකටපත් වෙන්නට. එනිසා ඔබ හිස් ප්‍රලාප වැඩකට නැති නිකරුණේ වටිනා ජීවිතේ අහිත පිණිස අවැඩ පිණිස භාවිත වෙන වචනම භාවිත කරමින් ඔබ කටයුතු කරන කෙනෙක් නම් ඔබේ වචනේ තියෙන්නේ ඔබටත් තොරා කියවෙන ලොවට එකතු වෙන බොරුවක්, කේලමක්, පරුස වචනයක්, හිස් වචනයක්, එහෙව් වචනයක්, වාක් දුස්චරිතයට ඔබේ දුස්චරිතයක් වචනේ දුස්චරිතයක් බවට පත් කරගන්නට නොගොස් වාක් සුචරිතය ඇති කරගෙන ඒ වාක් සුචරිතය තුලින් සුචරිතවත් වෙන ආකාරයයි ඔබේ වචනේ සුදුසු වෙලාවේ සත්‍යයක් ලෙසින්, මොලොක් ලෙසින්, ප්‍රයෝජනවත් ලෙසින්, මෙත් සහිත ලෙසින් ලෝකයට මුදාහරින්න. කමක් නැහැ. ඔබ එයින් සංසාර විමුක්තියයි සකසන්නේ. නිවනට මාවතයි සකසන්නේ. එනිසා යහපත් වචනය පින්නතුනි ඔබට සතර අපායෙන් මිදෙන්නට උපකාරයක් වෙනවා. සසර දුකට පත්වෙච්ච අය සංසාර දුකට වචනය නිසා ඔබේ වචනයෙන් ඔබට වෙච්ච හානි දෙස ඔබ පරීක්ෂා කරලා බලන්න. වචන නිසා ඔබට මේ වෙන විට කොච්චර පාඩු වෙලා තියෙනවද? අපරාධ. ඒ වචනේ කියපු නිසායි මට මේ රැකියාව නැති වුණේ. මේ විදිහේ දෙයක් සිද්ධ වුණේ මගේ වචනේ නිසා. එනිසා පින්නතුනි වචන කියලා කියන්නේ තමන්ගේ මුවේ තියෙන කෙටේරියක් වගේ. ඒ වචන ඔබ හොඳට පරීක්ෂා කරලා ඔබේ මුවින් පිට වෙන වචන කෙටේරියක් අටේ තියාගෙන කතා කළොත් මුලින්ම කැපෙන්නේ ඔබමයි. ඒ නිසා ඔබේ වචන ඔබට අනර්ථ පිණිස පවත්වන්නට එපා. අනුන්ට අයහපත අවැඩ පිණිස පවත්වන්නට එපා. බලන්න හෙට දවසින් ආරම්භ වෙන ඔබේ ජීවිතය දිහාවට ඉබිකම් කරලා ඔබේ මුවින් පිට වෙන වචන අන් අයට යහපත පිණිසද, හිත පිණිසද, සැප පිණිසද, සැනසෙල්ල පිණිසද, දුගතියෙන් අත මිදීම පිණිසද, සංසාර විමුක්තිය පිණිසද උපකාර කරගෙන තිබෙන්නේ. එහෙමත් නැතිනම් සසර දුගතිය ඇති කරන්න, වෙහෙස ඇති කරන්න, පීඩාව ඇති කරන්න, අසහනය ඇති කරන්න, අතෘප්තිය ඇති කරන්න අද දවසේ ඔබ භාවිතා කරපු වචන දිහා හොඳට පරීක්ෂා කරලා බලන්න. ලෝකයට දොස් නගන ගා ඉන්න ඔබ ඔබට දොස් නැගීම ආරම්භ කරන්න. ලෝකයට බැන බැන ඉන්න ඔබ ඔබ දෙස බලලා ඔබට දොස් නැගීම ඔබට බැනීම ආරම්භ කරන්න. ලෝකයට බනින ඔබ දැන් ඔබට බනින්න පටන් ගත්තාම ඔබ ලෝකයට බැන්නේ ලෝකය හදන්නයි. ලෝකය හැදුවට ඔබ හැදිලා නැතිනම් වැඩක් නැහැ. ඒ නිසා ලෝකයට බනිනවට වඩා ඔබට බනින විට ඔබ හැදේවි. ඔබේ ಗುಣ වැඩේවි. ඔබේ ಗುಣ දියුණු වේවි. ඒ නිසා ක්‍රමය පිළිවෙත වෙනස් කරන්න. ලෝකයට බනින ඔබ ඔබට බනින්න පටන් ගන්න. ඇයි කෙනෙකුට අපි බනින්නේ? හදන්නයි. එහෙනම් මුලින්ම ඔබ හැදිය යුත්තේ ඔබයි. ඔබේ දොස් දැක ඔබට බැනීම, ඔබට දොස් නැගීම ආරම්භ කරන්න. තමන්ගේ සිත නොතවන, අනුන්ටද විපතක් නපුරක් නොවන යම් වචනයක් එවිට ඔබේ හෘදයෙන් උපදී නම් ඒ බඳු වචනවලට සුභාෂිතයයි භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. ඒ බඳු වචනයක්ම ඔබේ සිත තුළ, ඔබේ හෘදය තුළ, ඔබේ චිත්ත සන්තහනය තුළ ඉපදෙමින් ඔබටද දුගතියෙන් අත මිදී සුගති මගම ඔබේ වචනයක් වචනයක් පාසා ඇති කරගන්නට
ඔබට උත්තම සිතක් පහළ වේවායි. මේ පින්බර ශ්‍රේෂ්ඨ සිත නිවන බුදුබණ ශ්‍රවණය කරන ඔබට අපි ආශිර්වාද කරනවා. වාසනාවන්ත සදැහැති පින්වතුනි, අද මේ උතුම් සද්ධර්මානුශාසනය මෙලෙසින් ලොවට බෙදා දෙනු ලැබුවේ වස්සාන YouTube නාලිකාව ඔස්සේ සද්ධර්ම ශ්‍රවණාභිලාෂී වූ ලක්වැසි ලෝවැසි සැම සිත්සතන් සනසවමින් දංකොටුව මොට මුල්ලේ පදිංචි දැනට ඉතාලියේ බේෂියා නගරයේ සේවයේ නියුතු මිගෙල් හේවගේ සමන් තිලකසිරි සහ මිහිඳු කුලසූරිය ප්‍රින්සි ප්‍රියංකා යන පින්මත් දෙපළයි. එම පින්බර සැදැහැති දායකත්වයේ දරමින් ඒ අයගේ සත් අරමුණ වන්නේ තමන්ගේ ආදරණීය පුතුණුවන් වන මිගෙල් හේවගේ සෙනෙත් තරුෂ පුතුණුවන්ගේ ජුනි මාස 19 වන දිනට යෙදෙන 18 වන උපන්දිනය සිහි කරමින් ඔහුට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝාෂ පිණිස සෙත් ප්‍රාර්ථනා කිරීමත් මේ ධර්ම දානමය කුසලයේ ආනුභාව බලයෙන් මිගෙල් හේවගේ සෙනෙත් තරුෂ පුතුට ග්‍රහදොස් ග්‍රහාපල ඇතනම් ඒ සියල්ලක්ම දුරු වෙලා අධ්‍යාපන ජීවිතයේ ඉහළ හිනිපෙත්මන් කරා ගමන් කරමින් දීප්තිමත් අනාගතයක් උදා වේවායි පින් ඇති මෞපිය හදවතේ උපදින ඒ පින්බර සිටුවිල්ල මේ උතුම් සද්ධර්මයේ සමග මුසු වී සාර්ථකත්වයට පත් වේවායි ආශිර්වාද කරනවා. විශේෂයෙන්ම ජුනි 19 වන දින මිගෙල් හේවගේ සෙනෙත් තරුෂ පුතුණුවන්ට ජන්මදිනයේ සමරන මොහොතේ පුණ්‍යවන්ත වූ ජන්මදිනයක් වේවායි ආශිර්වාද කරනවා. ඒ වගේම සෙසු අරමුණු අතර මිගෙල් හේවගේ සමන් තිලකසිරි මහත්මාණන්ගේ ආදරණීය දෙමාපියන් පරලොව සැපත් මිගෙල් හේවගේ සෝමසිරි පියාණන්ටත් වර්ණකුලසූරිය රීටා ප්‍රනාන්දු මෞතුමියටත් ඒ වගේම මිහිඳු කුලසූරිය ප්‍රින්සි ප්‍රියංකා මහත්මියගේ පරලොව සැපත් ආදරණීය දෙමාපියන් වන මිහිඳු කුලසූරිය ඇලෝසියස් ප්‍රනාන්දු පියාණන්ට වර්ණ කුලසූරිය මේරි මාගරට් ප්‍රනාන්දු මෞතුමිය ඇතුළු දෙපාර්ශවයේම නමින් පරලොව සැපත් වර්ග පරම්පරාවේ සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට පරලොව සුගතිය පිණිස මේ පින් අනුමෝදනාවක් වේවායි උත්තම මෞපිය වන්දනාවක් ලෙසින් තමන්ගේ ආදරණීය මෞපිය දෙපළ සිහි කරමින් පින් අනුමෝදන් කරනවා. ඒ වගේම සෙත් ප්‍රාර්ථනා කිරීම වශයෙන් පින්බර දායකත්වයේගෙන කටයුතු කළ ඉතාලියේ බේෂියා නගරයේ සේවයේ නියුතු මිගෙල් හේවගේ සමන් තිලකසිරි මහත්මාට සහ මිහිඳු කුලසූරිය ප්‍රින්සි ප්‍රියංකා යන පින්මත් දෙපළ ඇතුළු එම පින්මත් පවුලේ සියලුම ඥාති හිත මිත්‍රාදීන්ටත් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝාෂ ප්‍රාර්ථනා කිරීමත් දේශකයාණන් වහන්සේ වන පින්මත් පූජ්‍ය කොටගම්වැල්ලේ සරණතිස්ස ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයට ආශිර්වාද සිත් ප්‍රාර්ථනා කිරීමත් ධර්ම ශ්‍රවණය කළ ලක්වාසී ලෝකවාසී සියලු දෙනාට ප්‍රාර්ථනීය බෝධියකින් සුඛා පටිපදාවෙන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස මේ පින් කුසල් හේතු වේවා කියන පින්බර සැදැහැති අරමුණු ඇති කරගත් දංකොටුව මොටමුල්ලේ පදිංචි දැනට ඉතාලියේ බේෂියා නගරයේ සේවයේ නියුතු මිගෙල් හේවගේ සමන් තිලකසිරි පින්මත් මහත්මාගේ සහ මිහිඳු කුලසූරිය ප්‍රින්සි ප්‍රියංකා යන පින්මත් මහත්මියගේ සත් සිතුම් පැතුම් සඵල වේවායි අපි ආශිර්වාද කරනවා. එලෙසින්ම වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සද්ධර්ම ශ්‍රවණාභිලාෂී වන සැමට මේ උතුම් සද්ධර්ම ශ්‍රවණයට මඟ පෙන්වමින් මේ නාලිකාව මෙතෙක් දියුණුවටපත් කරගෙන කටයුතු කරන පේ ගයන් දුෂ්‍යන්ත මහත්මයා ඇතුළු එම කාර්ය මණ්ඩලයටද තවදුරටත් මේ උතුම් සත්පුරුෂ ධානය ලොවට තිලින කරන්නට ශක්තිය ධෛර්ය වාසනා ගුණ මහිම සැලසේවායි ආශිර්වාද කරනවා.
හැමත උතුම් තුනුරුවනි අනන්ත ගුණ සුවඳ බලයෙන් වහවහා උතුම් ධර්මාවබෝධයම සැලසේවා. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මෛත්‍තිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මෛත්‍තිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මෛත්‍තිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ ජුනි මස 19 වන දින 18 වන උපන්දිනය සැමරු මිගෙල් හේවගේ සෙනෙත්තරුෂ පුතුට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝාෂ පිණිස සෙත්පතා ආශිර්වාද කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. මෙම ධර්ම දානමය කුසලයේ අනුභව බලයෙන් මිගෙල් හේවගේ සෙනෙත්තරුෂ පුතුට ග්‍රහදොස් අපල ඇතනම් ඒවා දුරු වී අධ්‍යාපන කටයුතු සාර්ථකව දීප්තිමත් අනාගතයක් උදාවීම පිණිසම මේ පින් කුසල් හේතු වාසනා වේවායි වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ශ්‍රවණය කරන ලක්ෂ සංඛ්‍යාත ග්‍රාහක පිරිස අතරින් අපිත් සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ඒ වෙනුවෙන් පින්පර දායකත්වයේගෙන කටයුතු කළ දංකොටුව මොටමුල්ලේ පදිංචි දැනට ඉතාලියේ බ්‍රේසියා නගරයේ සේවයේ නියුත මිගෙල් හේවගේ සමන් තිලකසිරි මහත්මයාට සහ මිහිඳු කුලසූරිය ප්‍රින්සි ප්‍රියංකා මහත්මිය ඇතුළු එම පින්වත් දෙපළටත් නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබීම පිණිසම මේ පින් කුසල් හේතු වාසනා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසු ඔබ සැමටත් සම්මා සම්බුදු සරණයි. විදෙස්ගතව සිටින ඔබටත් ඔබේ ජන්මදිනය වෙනුවෙන් ඔබෙන් වෙන් වූ නැහිත මිතුරන් වෙනුවෙන් පුණ්‍ය අනුමෝදනා කිරීමටත් සුජීවත්ව සිටින ඔබේ දෙමාපියන්ට ආශිර්වාද කිරීමටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කිරීම සඳහා දැන්ම කතා කරන්න 0771857513 දුරකථන අංකයට 0771857513 දුරකථන අංකයට ධම්මසු ඔබ සැමට තෙරුවන් සරණයි. 0771857513 0771857513 වස්සාන ධර්මදේශනා දිනපතා නමුතුම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න, bell icon එක click කරන්න. වස්සාන ධර්මදේශනා